සමහර බොහොම පත්තර මං හිතන්නේ ඔය එකක් දෙකක් මුලින් පටන් ගත්තා ඕක හෙඩ්ලයින් එක විතරයි තියෙන්නේ කතාව යන්නේ ඇතුල් පිටි. දැන් ඒක හැම පත්තරයක්ම ඒකම කොපි කරනවා. වැඩි දවසක් යන්නේ නැහැ. පත්තර කලාව තුරන් වෙන වැඩි කාලයක් යන්නේ නැහැ කියලා තමයි හිතාගන්න වෙන්නේ. මගේ මිත්‍රයේ අයිලන් පත්තරේ හිටපු ගෝඨාභය රාජපක්ෂට කතා කරලා කිව්වා මම උපාලි ටිකට් කපාගෙන යනවා එයාට ආරක්ෂාව දෙන්න කියලා. එයා කිව්වේ නෑ නෑ මොන ආරක්ෂාවක්ද එයාට කිසි ආරක්ෂාවක් ඕනේ නෑ එයාට ගෙදර ගිහිල්ලා ඉන්න කියන්නේ කියලා. ඉතින් එහෙම කරපු මිනිහෙකුට ඒ ගැන දන්න මිනිහෙකුට මේ මේක ලොකු ප්‍රශ්නෙකුත් නෙවෙයිනේ. යහපාලන ආණ්ඩුව කාලේ මේක ගැන හොයනවා කියලා කිව්වට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඒක කරන්න උඩ දුන්නා ඒ නිලධාරීන්ට. උපාලි තෙන්නකෝන්. උපාලි තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියෙක්. ඔහු පත්තර රස්සාවට අත්පොත් තබන්නේ ලේක් හවුස් ආයතනයේ. ඊට පස්සේ දිවයින පත්‍රයට සම්බන්ධ වෙනවා. දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙසත්, පසුව ප්‍රධාන කර්තෘවරයා ලෙසත්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසත් ඔහු සේවය කරනවා. පසු කාලික රිවිර පුවත්පත් සමූහය පටන් ගන්නටත් මුල් වෙන්නේ උපාලි තෙන්නකෝන්. අපි කවුරුත් ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් හඳුන්වන්නේ උපාලි අයියා කියලා. උපාලි තෙන්නකෝන්ට සිද්ධ වෙනවා ලංකාව අත්හැරලා ඉන්න. ඔහු දැන් පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොරෝනා නම් නගරේ. ඇයි උපාලි තෙන්නකෝන්ට ලංකාව අත්හැරලා යන්න සිද්ධ වෙන්නේ? ඒ ගැනත් අපි කතා කරමු. ඊට කලින් මම කැමති උපාලියගෙන් දැනගන්න. දැන් උපාලිය අපි දන්නවා ඔබ සැතපුම් දහස් ගණනක් දුර බැහැර හිටියත් ඔබ ලංකාව සමග සමීප සම්බන්ධකම් පවත්වනවා. ලංකාවේ මාධ්‍ය ඉතා සමීපව ඇසුරු කරනවා. ලංකාවේ පත්තර කියවනවා. ඒවා ඔබේ විමසුමට ලක් වෙනවා. අද ලංකාවේ පත්තර කලාව ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඔව් සමන්. ලංකාවේ වර්තමාන පත්තර කලාව ගැන කල්පනා කරනකොට නම් ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි පේන්නේ. ඒකට හේතු කාරණා වෙන දේවල් රාශියක් තියෙනවා. මොකද පහුගිය කාලේ අපේ රටේ තිබුණු තත්ත්වයක් එක්ක සියලු දේවල් කඩාගෙන වැටෙනා වගේ පත්තර කලාව කඩාගෙන වැටිලා තියෙනවා. මොකද පහුගිය කාලේ එක දිගට රට වහලා තිබුණා. ඇඳිරි නීතිය වගේ දේවල් පනවලා තිබුණා. මේ වගේ කරුණ නිසා පත්තර බෙදා හරින්නත් බෑ, පත්තර මුද්‍රණය කරෙත් නෑ. මුද්‍රණය කරලා ගෙවන්න විදිහක් නැති නිසා. ඉතින් පත්තරවල අවශ්‍යතාවයක් මිනිස්සුන්ට පෙනුනේ නැහැ මේක නිසාම. දවස් ගණන් පත්තර නැහැ. ඉතින් ඒක එක පැත්තකින්. අනිත් එක පත්තරවල වැඩ කරන අයගේ පඩිපවා 60% 40% වගේ කපලා දාලා තිබුණා. ඔයගේ ප්‍රශ්න රාශියක් තිබුණා. ඉතින් පත්තර බෙදා හරගන්න බැහැ. දැන් ඊට පස්සේ පහුගිය දවස් මෑතකදී තිබුණ ප්‍රශ්නේ ඩීසල් ප්‍රශ්න අරව මේවත් එක්ක පත්තර බෙදා හැරීමේ ලොකු ගැටලු තියෙනවා. මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් පත්තර මට එක මගේ මිත්‍රයෙක් කිව්වා කොළඹ කළුතර ගම්පහ වගේ දිස්ත්‍රික්ක තුනක විතරයි පත්තර බෙදා හරින්නේ. අනිත් ප්‍රධාන නගරවලට යනවා. රට පුරා පත්තර බෙදා හරින්නේ නැති තත්ත්වකුත් තියෙනවා. මේ සේරම බලනකොට මං හිතන්නේ පත්තර ආයතන මහා විශාල පරිහානියකට පත් වුණා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් තව පැත්තක් තියෙනවා. පත්තර විකිණෙන්නේ නැහැ. පත්තර විකුණ ගන්න බෑ. ඒ වගේ තත්ත්වකුත් එක පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ පත්තරවල ක්වොලිටි එකේ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ වගේ පත්තර කීපයක් අරුණාම බොහෝ පත්තර ඉතාම පාඨකයන්ගේ විශ්වාසය දිනාගෙන නැහැ.
පත්‍රයක් නම් අඩුම වශයෙන් පාඨකයන්ගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒ නිසා පත්‍රය පාඨකයන්ගේ විශ්වාසය දිනා ගත්තේ නැත්නම් පත්‍රය විකිණෙන්නේ නැහැ. මේ වගේ දැන් අද ලංකාවේ බලනකොට මම හිතන්නේ ඒ වගේ පත්‍ර මුද්‍රණය කරන්න නම් කර්තෘ කෙනෙක් වෙන්න මට නම් අවශ්‍යත් නැහැ. ඒ තරම් මේ සීමා සහිත පිටපත් ප්‍රමාණයක් විකුණන්න මොකටද පත්‍රයකට එච්චර මහන්සි වෙන්නේ කියලා මට හිතෙනවා. ඉතින් දැන් අද තියෙන සත්‍ය බලපුවාම එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. මං හිතන්නේ සියලුම පත්‍ර සිංහල ඉංග්‍රීසි දෙමළ සියලුම පත්‍ර දිනපතා පත්‍ර එකතු කරත් දිනපතා විකිණෙන මුළු පත්‍ර ප්‍රමාණය ලක්ෂයක්වත් වෙනවද කියලා මන්ද මට හිතා ගන්නත් අමාරුයි. ඒ තරම් පත්‍රවල අලුවි එහෙම පල්හැට බෑද. ඉතින් මේ හරුණු හේතු මේ පළවෙනි හේතුව ප්‍රධාන වශයෙන් පත්‍රවලට බලපෑවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙත් නිසා පත්‍ර අර අන්තිම අමාරු තත්ත්වයකට කඩාගෙන වැටිලා තියෙනවා. මේ කඩාගෙන වැටීම නිසා පත්‍ර කර්මාන්තය කොයි පැත්තකට යනවද කියලා හිතාගන්නත් බෑ. ඒ තරමටම මේ ලංකාවේ පත්‍ර වල මේ පාඨක විශ්වාසය දිනාගෙන නැහැ. ලෝකේ පත්‍ර දිහා බලනකොට මට හිතෙන්නේ නැහැ එච්චර එහෙම වෙන්න ඕනද කියලා. දැන් අපි ඉන්න ඇමරිකාව එක්ක ලංකාව සසඳන්න බෑ. එහෙම වුණත් මං හිතන්නේ ඔය දැන් ආසියාවේ රටවල් වුණත් දැන් විශේෂයෙන් ඉන්දියාවේ අපේ අසල්වාසී රටේ පත්‍රවලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉන්දියාවේ පත්‍ර දිහා බලනකොට මට පේන්නේ නැහැ. ඉතින් ඔය ආසියාවේ රටවල් අග්නිදිග ආසියාවේ රටවල් බලනකොට එහෙම පත්‍රවලට විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. මේක අපේ රටට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ඊටාම කුඩා රටක් බොහොම සීමා සහිත ප්‍රමාණයක් තමයි වෙළඳ පොලක් තියෙන්නේ. සීමා සහිත වෙළඳ පොලක් ඒ දිහා බලනකොට ඉතින් අපේ පත්තරවලට තියෙන්නේ ඒකේ යම් සීයට ප්‍රමාණයක්. ඉතින් ඒ සීයට ප්‍රමාණය අපිට අන්තිමටම අපි පල්ලෙහාටම වැටලා තියෙනවා කියලා තමයි මගේ විශ්වාසය. සම අපේ රටේ ප්‍රධාන ධාරාවේ පත්තර සමාජ මාධ්‍ය මත යැපෙන අවස්ථාවන් අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර අවස්ථාවල සමාජ මාධ්‍යවල පළවෙන අසත්‍ය පුවත් කිසිම හොයා බැලීමකින් තොරව කිසිම විමසුමකින් තොරව ප්‍රධාන ධාරාවේ පත්තරවල පළවෙනි පිටේ මුල් පිටුවේ පළ කරනවා. දවසකට දෙකකට පස්සේ සමාව ආයතනවා. ඇයි අපේ පත්‍ර කලාව එහෙම නැත්නම් පත්‍ර කර්මාන්තය මේ වගේ තැනකට වැටුනේ? ඔව් සමන් කිව් එක හරියට. සමාජ මාධ්‍ය ගැන ලංකාවේ පත්‍ර ලොකු විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා. මට හිතාගන්න බෑ ලංකාවේ ඒ වගේ විශ්වාසයක් ඇති කරගෙන තියෙන්නේ කියලා. මොකද ලංකාවේ මට පේන හැටියට ලංකාවේ පුවත්පත් සමාජ මාධ්‍ය වලින් ගොඩ යන්න හදනවාද කියලා හිතෙනවා. දැන් වෙනත් රටවල් බලපුවාම මං හිතන්නේ සමාජ මාධ්‍යයෙන් එහෙම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මොකද මට මේ ළඟදි කියවන්න හම්බුණු පොතක අද තියෙන තත්ත්වය ඇමරිකාවේ සමාජ මාධ්‍ය ගැන මිනිසුන්ට විශ්වාසයක් නැහැ. ඒකේ ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් ගැන මිනිසුන්ට විශ්වාසයක් නැහැ. නමුත් පත්‍රවල තියෙන ෆැක්ස් ගැන විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒක නිසා සමාජ මාධ්‍ය ගැන වැටිලා තියෙනවා. නමුත් අපේ රටේ දේශපාලඥයෝ එහෙම මේ සමාජ මාධ්‍යට ලොකු බයවිල්ලක් තියෙනවා. ඒගොල්ලෝ හදනවා සමාජ මාධ්‍යයට එක එක තර්ජන දාලා ඒව නතර කරලා ඒව සීමා ඇති කරලා ඒ වගේ දේවල් වින් යට කරන්න හදනවා. දැන් මේ වගේ යම් ඕනම දෙයකට ඕනවට වඩා පීඩනයක් ඇති කරනකොට ඒක උඩට මතුවෙනවනේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ලංකාවේ සමාජ මාධ්‍යයට බය වෙලා තියෙන දේශපාලඥයෝ මේ හේතු නිසා තමයි සමාජ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇමරිකාවේ වගේ රටක බැලුවොත් එහෙම සමාජ මාධ්‍ය වලින් දේශපාලඥයින්ට මට්ටු කරන
පුළුවන් තත්ත්වයක් මට පේන්නේ නෑ. යම් යම් දේවල් කතා කරනවා, යම් යම් තර්ක විතර්කත් කරනවා, යම් යම් දේවල් කරනවා. නමුත් ඒ අයට ඊට උඩින් යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නෑ. මොකද ඒ අය සමාජ මාධ්‍ය එච්චර ගණන් ගන්න නෑ. ඒක බොරු බොරු කියන එක පාඨකයින්ට මිනිස්සුන්ට තේරෙන විදිහට කටයුතු කරන එක තමයි වෙන්නේ. ඒක එතකොට ඒක යනකොට ඒක වැරදි කියලා තේරෙනවා. ඉතින් දැන් මේක ලංකාවේ වෙන විදිහට ලංකාව සමාජ මාධ්‍යවල යන ඒව අරගෙන පිටුපව සකස් කරනවා. ඒව නිවුස් එකට පාවිච්චි කරනවා. ඒ මගින් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන එක තමයි වෙන්නේ. නමුත් මේකෙන් එහෙම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ අපි. දැන් අපි සමාජ මාධ්‍යවල සමහර දේවල් මිනිස්සු විශ්වාස කරන්නේ අපේ මාධ්‍ය හරියට ඇත්ත කතා කරන නැති නිසා, රැඩිකල්ව ඒ දේවල් ඉදිරිපත් කරන්නේ නැති නිසා තමයි සමාජ මාධ්‍ය දිහා මිනිස්සු බලනවා මේක කියන්නේ ඒව හරි කියලා. එතකොට දැන් පත්තර එහෙම කතා කරන්නේ නැති වුණාම ඒව ගැන මිනිස්සු විශ්වාස කරනවා. නමුත් පත්තර හරියට ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා නම් ඒ සමාජ මාධ්‍යවල කියන දේ බොරු වෙනවා. දැන් සමාජ මාධ්‍යවල යන ඒවා දානවා අරගෙන ලොකුවට අන්තිමට ඒක බොරු වෙනවා. ඉතින් දැන් මේක සමාජ මාධ්‍ය මං හිතන්නේ ප්‍රධාන පෙළේ මාධ්‍යට එකතු කරගන්න ගියාම ඒක මේ ඒගොල්ලන්ට හානියක් වෙන්නේ. දැන් අද වෙලා තියෙන්නේ මාධ්‍යයට අද අපි බලන්නේ ඊයේ ගුවන්විදුලියේ රූපවාහිනිය ගිය නිවුස්. දැන් හැමදාම රෑ යන නිවුස් ටික ඒ විදිහටම පහුදා පත්තරේ තියෙනවා නම් මිනිස්සුන්ට පත්තර ගැන විශ්වාසයක් මේක ඇති වෙන්නේ නැහැනේ. ඒක තමයි ලොකුම හානිය මම හිතන්නේ. ඉතින් නමුත් ඒක ඉස්සෙල්ල නැති කරගන්න ඕනේ. දැන් අද අපි මෙහෙ බලුවොත් හරි ලෝකේ දිනු රටවල පත්තරවල බැලුවොත් ඒකේ රූපවාහිනිය යන නිවුස් පහුදා ඒ විදිහටම පත්තරවල දාන්නේ නැහැ. ඒ නිවුස් උනත් දාන්නේ අලුත් විදිහකට, වෙනස් විදිහකට, මිනිසුන්ට අලුත් නිවුස් එකක් හැටියට. දැන් මේක එහෙම වෙන්නේ නැහැ. එතකොට තමයි පත්තරේ වැටෙන්න පටන් ගන්න, සමාජ මාධ්‍ය උඩට එන්න පටන් ගන්න. ඉතින් අපේ මාධ්‍ය මේක ගැන බොහොම උනන්දු වෙන්න ඕනේ, බොහොම අවධානය යොමු කරන්න ඕනේ. තමුන්ගේ සමාජ මාධ්‍යයටත් විද්‍යුත් මාධ්‍යයටත් යට නොවි තමුන්ගේ මාධ්‍ය ජනතා පාඨකින්ගේ විශ්වාසය දිනා ගන්න. ඉතින් ඒක දිනා ගන්නේ නැති තාක්කල් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මාධ්‍යයේ පරිහානිය නතර කරගන්න විදිහක් නැහැ. මට පේන්නේ මේක තමයි අද ලංකාවට වෙලා තියෙන්නේ. දැන් ඔබ පුවත්පත් කලාවට පිවිසෙන කාලේ, පත්තර රස්සාවට මුලින්ම පය තබන කාලේ, මේ පත්තර රස්සාව කියන්නේ, එහෙම නැත්නම් පුවත්පත් කලාව කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි, අභියෝගාත්මක කාර්යයක්, වෙහෙසීමෙන් කළ යුතු කාර්යයක්, කැපවීමෙන් කළ යුතු කාර්යයක්. ඒ වගේම ඉතාම තද බල පුහුණුවක් ලැබිය යුතු කාර්යයක්. අපි දන්නවා සමහර අවස්ථාවල අංකුර පුවත්පත් කලාවේදීන්ට සිද්ධ වෙනවා එකම කොපි, එකම ප්‍රවෘත්තිය 10-12 වතාවක් ආපහු ලියන්න. මොකද ප්‍රවෘත්තිය අතර ගන්න ප්‍රවෘත්ති කතෘවරය මේ ඉරල විස කරන මේක හරි නැහැ ආපහු ලියන්න කියලා අනකරන වෙලාවල් තියෙනවා, ඔහුව පොළඹවන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ අසීරු රස්සාවක් මේ පත්තර රස්සාව කියන්නේ. හැබැයි අද මේ අසීරු රස්සාව ලේසි පාසු වැඩක් වෙලාද, එහෙමත් නැත්නම් සිල්ලර වැඩක් වෙලාද? ඔව් සමන්, මට හිතෙනවා වගේ මේ ප්‍රශ්නෙත් එක්ක අපේ කාලේ පත්තරවල ලොකු වෙනසක් තිබුණා තමයි. ඒක හරි. මම හිතන්නේ ඒක පුහුණුවයි එක්ස්පීරියන්ස් එක එන එකක් වෙන්න පුළුවන්. නමුත් මගේ කාලේ මට මතකයි මම පත්තර කතුගරු කීප දෙනෙක් එක්ක වැඩ කරා, ප්‍රධාන වශයෙන් එඩ්මන්ටන් සිංහ මහත්මයා. මේ කතුවරු සහ අපේ කාලේ හිටපු නිවුස් එඩිටර්ස්ලා බලනකොට හරි වෙනස්, හරි ලොකු මේකක් තිබුණා. දැන් මට මතකයි දැන් ওই විදිහටම මමම
එන්මරාසි මහත්මිය සමහර වෙලාවට දෙන ලියන්න කියලා දීපු ආටිකල් මම ලියලා තියෙනවා පස් පාර හය පාර ආපහු දෙදි රීරයිට් කර. ඉතින් ඒ කියන්නේ ඒකෙන් ලොකු පුහුණුවක් ලැබෙනවා. ඉතින් නමුත් අපේ කාලයට වඩා අද විශ්වවිද්‍යාලවල සහ වෙනත් ඉන්ස්ටිටියුට් එහෙම තියෙනවත් මේ පුහුණු කරන. නමුත් මම දන්නේ ඒවෙන් කොච්චර පුහුණු වෙනවද, ඒ පුහුණු වෙන අය කොයිතරම් මේව කරනවද කියලා. දැන් අපේ කාලේ දැන් හිටපු දැන් එඩ්මනරසිං මහත්මයාම මේ ලෝක දේශපාලන තත්ත්වය එහෙම පැත්තෙන් බලනකොට ඉතාම විශාල ලෙස ඒ ගැන දැනීමක් තිබුණා. අද ලෝකෙ මොනවද වෙන්නේ, හෙට මොනවද වෙන්නේ, එංගලන්තේ දේශපාලනයට මොනවද වෙන්නේ, ලෝකෙ රටවල්වල එහෙම කතා වෙන දේවල් එයාගේ මනස තිබුණා. දැන් මම ලේක් හවුස් එකට සම්බන්ධ වෙනකොට 70 දශකයේ මගේ හිටපු දිවයිනේ නිවුස් එඩිටර් තමයි දායසේන ගුණසිංහ මහත්මය, ප්‍රවීණ මාධ්‍යවේදී. එතුමාට සිංහල ඉංග්‍රීසි දෙකෙන් හොඳට වැඩ කරන්න පුළුවන් ඒ වගේ මේ මහත්මිය. දැන් අපි ඒ යටතේ තමයි පුහුණු වුණේ. දැන් ගුණසිංහ මහත්මයා සාමාන්‍යයෙන් මේගල්ලන්ගේ උදේට ආවහම සියලුම පත්තර කියවනවා, විශේෂයෙන් ඉංග්‍රීසි පත්තර. එහෙම ඒවා එහෙම කියලා ඒ දවසේ තියෙන නිවුස් ගැන සම්පූර්ණ අවධානයක්. ද මේ නිවුස් එඩිටර් කෙනෙකුට අපිට බෑ පරණ නිවුස් එකක් එහෙම ලියලා දෙන්න. දැන් අද පත්තරවල යන ඒවා බලපුවහම මේගොල්ලන්ට කොයිතරම් ඒ පත්තරවල ගියේවා, පත්‍රවල තිබුණු නිවුස් අරම මේව ගැන මතකයක් තියෙනවද කියලා මට හිතා ගන්න බැහැ. දැන් සමහර වෙලාවට අපි නිවුස් එකක් වැරදිලා හරි දුන්නොත් ගුණසිංහ මහත්මයාගේ අතට මේ ඒක පරණ නිවුස් එකක් නම් අන්න හවල් දවසේ හවල් පත්‍රේ මෙන්න මේක තිබුණා වගේ මට මතකයි, බලන්න පොඩ්ඩක් කියලා ආපහුදී. ඉතින් දැන් අද එහෙම තත්ත්වයක් මට දන්නේ නැහැ තියෙනවද කියලා. මොකද පත්‍රවල බලනකොට දැන් එඩ්මනරසිංහ මහත්මයා ඒ දවස්වලට කාමරයට එන්නෙම අර ඒ දවස්වල රොයිටර් එකේ ටික එනවා print වෙලා කොළයක්, ඒකත් අරගෙන තමයි එන්නේ. ඉතින් මේවා ලෝකෙ ගැන එහෙම මේ ලිපිද ප්‍රවෘත්තිද වෙනත් දැන් සමහර එක කාලයක් තිබුණ දිනමිනපත්තරේ මුල පිටුවේ ෆොරින් නිවුස් එකක් යනවත් එක සමහර වෙලාවට හොඳ නිවුස් එකක් බොක්ස් එකක් යනවා. දැන් මේ අද තත්ත්වයේ ඊට වඩා හරි වෙනස්. දැන් අද ටිකක් මතකය මේ මතයක් තියෙනවා මිනිස්සු අතර, අද දිනපතා පත්තරවල ඇතැම් මේවේ ෆොරින් නිවුස් එහෙම හරියට යන්නේ නැහැ කියලා වගේ. ඉතින් දැන් හරියට යනවා නම් නිවුස් එඩිටර් කෙනෙක් ෆොරින් නිවුස් කරන කෙනෙක් ඒ ගැන ලොකු උනන්දුවකින් වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම වැඩ නොකරනවා නම් ඒ වගේ උනන්දුවක් නැත්තම් ලෝක දේශපාලනේ වෙන්නේ. ඉතින් අපි ෆොරින් නිවුස් යනවා කියලා නිකන් රොයිටර් එකේ එන ඒ නිවුස් වලින් තෝරලා හතරක් පහක් දාන එක නෙවෙයි. එදා මිනිස්සුන්ට අවධානයට තියෙන ලෝකේ ඒ රටවල් වල තියෙන කලබල, රටවල් වල තියෙන ප්‍රශ්න අපි හරියට තේරුම් අරගෙන ඊට අදාළ දේවල් තමයි දාන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් පේන්නේ නැති නිසාම මේ පත්‍රවල බලන පාඨකීන්ට තේරෙනවා මේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කියලා. දැන් අද පත්‍ර ගැන කතා කරනකොට දැන් අද මෙහි වෝලිස්ට් ජර්නල් පත්‍රයේ ඇඩ්වර්ටයිස් කරන්නේ ඔබේ පන්ති කාමරයේ දරුවා පන්ති කාමරයේ වීරයෙක් කරන්න, ඔබේ දරුවා පන්ති කාමරයේ වීරයෙක් කරන්න මේ පත්‍රය ගන්න කියලා. දැන් අපිට එහෙම කියන්න පුළුවන් පත්‍රයක් තියෙනවා නම් මං හිතන්නේ ඒක ඉතින් පාඨකින්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. නමුත් අපිට එහෙම තත්ත්වයක් නැහැ. ඉතින් මේ තත්ත්වත් එක්ක බලනකොට අපේ තියෙන පාඨකින්ගේ විශ්වාසය දිනා ගන්න අපි කරන දේවල් ඉතාම සීමා සහිතයි. ඉතින් මං හිතන්නේ ඒ යුගයේ අපි වැඩ කරපු යුගයේ හිටපු කතෘලා නිවුස් එඩිටර්ස්ලා සහ වෙනත් දැන් දිනමිනේ එහෙම හිටියේ රිපෝර්ටින් ඩෙස්ක් එකේ වුණත් ඉතාම
දැනුමක් තියෙන මාධ්‍යවේදීන් විශාල පිරිසක්. මම මේ කවුද කියලා කියන්නේ කියන්නම් වශයෙන් කියන්න යන්නේ නැහැ. නමුත් බොහෝ අය ඒක දන්නවා. ඒ තත්ත්වය මොකද පත්තරේ බලපුවාම තේරෙනවා මිනිසුන්ට මේ 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 වැඩ කරන අයගේ තත්ත්වය ඒ පත්තරෙන්ම පිළිබිඹු වෙනවා. දැන් මොකද දිනමින පත්තරේ මම ඉන්න කාලේ ලක්ෂයක් අලෙවි කරා දිනපතා දිනමින. එතකොට එක කාලයකදී සිළුමින මං හිතන්නේ ඉතා විශාල ලෙස ලිකුණුනා. එක කාලයකදී මං හිතන්නේ 60 දශකයේ විතර සිළුමින ලක්ෂ 4ක් වික්කා. ඒ සිළුමින ලක්ෂ 4 විකුණන කාලේ මගේ මතකයේ හැටියට පිටු 16ක පත්තරයක්. අද පත්තර බලනකොට පිටු තියෙන එක විශාල ප්‍රමාණයක් සෙක්ෂන් තියෙනවා. එහෙම තිබිලත් විකිනෙන්නේ නැහැ. අද ලක්ෂ 4ක් එදා විකුණුවේ පිටු 16ක සිළුමින පත්තරයක. තව ටැබ්ලොයිඩ් එකක් තිබුණා වෙන්න ඕනේ මට මතකයේ හැටියට. ඉතින් ඒ මොකද ඒකේ තිබුණු අන්තර්ගතයක තමයි පත්තරේ පාඨකින්ගේ විශ්වාසය දිනාගන්නේ. ඒ විශ්වාසය දිනාගන්නේ එතන වැඩ කරන පත්‍ර කලාවේදීන්ගේ තියෙන දක්ෂකම නිසාමයි. වෙන කිසිම හේතුවක් නැහැ. දැන් මේ තියෙන පරිහානියත් එක්ක මං හිතන්නේ පත්‍ර ප්‍රධානීන් ඒ වගේම පත්‍ර අයිතිකරුවන් මං හිතන්නේ විශාල මොකක් හරි මේක ගැන විශාල ඉක්මනටම මොනවා හරි සාකච්ඡාවක් කර යුතුයි. දැන් රජයත් මං හිතන්නේ බලන්න ඕනේ මොනවා හරි මේකට පිළියමක් හොදන්න. මොකද ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි කඩදාසි විශාල මිල අධිකයි. ඩොලර් එකත් එක්ක තවත් විශාල ඒවා වෘත්තු දෙන්නේ නැති තරම් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් පත්තර වලට පවත්වාගෙන යන්න ඕන නම් ඒ සඳහා පහසුකම් මොනවා හරි සලසන්න ඕනේ, සහන මොනවා හරි දෙන්න ඕනේ. ඉතින් දැන් විශේෂයෙන් රජයට තියෙනවා ලේක හවුස් ආයතනේ. ඉතින් ලේක හවුස් ආයතනයත් මං හිතන්නේ අද ඉතාම අමාරු සත්‍යයකින් තියෙන්නේ. මොකද සතිපතා ගහන පත්තරක් මාසෙකට එකක් ගහන්න තීරණය කරලා දැන් කරගෙන යනවා. දැන් එතකොට මේ පරිහානිය මේ විදිහටම දිගින් දිගටම ගියොත් ලංකාවේ පත්තර කර්මාන්තයට, ලංකාවේ පත්තර කලාවට මොකක්ද වෙන්නේ? දැන් සමහර පත්‍ර දැනටම නතර වෙලා තියෙනවා. සමහර පත්‍රවල අලුවේ ඉතාම සීග්‍රයෙන් පල්ලෙහාට බැහැලා ඒ ඇයට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ ස්ථාවර තත්ත්වයක් තියෙන්නේ ඉතාම සීමා සහිත පත්‍රයකට. ඉතින් දැන් මේ මූණ දීලා තියෙන තත්ත්වයේ උඩ මම හිතන්නේ මේක තව දිගට පැවතුනොත් ඉතාම අමාරු තත්ත්වයකට මූණ දෙන්න වෙනවා. ඉතින් දැන් මං හිතන්නේ ඔය සියලුම පත්‍ර අයිතිකරුවන් මාධ්‍යවේදීන් සේරම එකතු වෙලා මේකට විසඳුම් හොයාගන්න ඕනේ. රජයේ වුණත් හරි මං හිතන්නේ සලකලා බලන්න ඕනේ. මොකද ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ නිවුස් ප්‍රින්ට් නම් නිවුස් ප්‍රින්ට් වලට මොනවා හරි සහන පිළිවෙලක් දෙන්න හරි. ඉතින් දැන් ඒක රජයකටත් මං හිතන්නේ අමාරු තත්ත්වයක් වෙන්න ඇති. මොකද පත්‍ර ගහනට වඩා ඒගොල්ලන්ට වැඩ තියෙනවනේ. ඉතින් ඒක නිසා ඉතින් ඒගෙන බලයිද කියලා හිතන්න අමාරුයි. නමුත් කොහොම හරි ඉතින් රටක් හැටියට මාධ්‍යත් අවශ්‍යයි. නිදහස් මාධ්‍ය තියෙන්නත් ඕනේ. නිදහස් මාධ්‍ය පවත්වාගෙන යන්න ඕන පහසුකම් සකස් කරන්නත් ඕනේ. ඉතින් මට දැන් ඔච්චර ලංකාවේ කොහොම කිව්වත් ආසියාවේ රටවල් බැලුවත් දැන් මේ ලංකා ඇමරිකාව කොහොමත් ඒකට සසඳන්න බෑ. දැන් ඉන්දියාව බැලුවත් ඉන්දියාවේ පත්තර වල මම විශාල පරිහානියක් මම දකින්නේ. මොකද එයාගේ පත්තර ඒ විදිහට පවත්වාගෙන යන ඒවයි චරම පහලට වැටිච්ච තත්ත්වයක් පේන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අය කියන්නෙම දැන් පත්තරවලට පැවැත්මක් නැහැ, ඔන්ලයින් පත්තර තමයි කියලා. ඉතින් ඔන්ලයින් වුණත් මං හිතන්නේ ලංකාවේ ලක්ෂ 17ක් 20ක් විතර ඔන්ලයින් ඉන්න හැටියට තමයි මගෙන් දැනගෙන තියෙන්නේ. ඔය නිකන් Google search කරපුවාම එහෙම එන්නේ එච්චර විතර ප්‍රමාණයක්, ලක්ෂ 17ක් 20ක් විතර. සමහර ලොට ඊට වඩා තව වැඩිද මන් දන්නේ නැහැ. ඉතින් ඉන්නේ ඉතින් ඔය ප්‍රමාණයනේ. ඉතින් දැන් ඔන්ලයින් ඉන්නවනම් ඒ ඇයටනේ මේකේ පහසුව තියෙන්නේ. ඉතින්
දැන් ඔන්ලයින් පත්‍රයක් ගන්නවා කියලා කියන්නේ මං හිතන්නේ ඉතින් හරිම ආදායමක් ගන්න එහෙම අමාරුයි. දැන් ඔන්ලයින් ගහලා විකුණන්නත් බෑනේ. දැන් ලංකාවේ තියෙන සම්ප්‍රදාය හරි වෙනස්. දැන් ඇමරිකාවේ එමනම් පත්‍රයක් විකුණන්න ඉස්සෙල්ලාම පත්‍රයට ගෙවල ඉවරයි, සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන පත්‍රයක් ගෙදරට ගන්න. ඉතින් දැන් 90%ක් විතර සාමාන්‍ය ඒ වගේ තමයි ගන්නේ සල්ලි ගෙවලා. ඉතින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඔය කඩේකට ගිහිල්ලා පත්‍රය සල්ලි දීලා ගන්න ඇයි ඉන්නේ. නැත්නම් ඉතින් සාමාන්‍ය පත්‍රවලට සල්ලි ගෙවලා තින්නේ. ලංකාවේ එහෙම තත්ත්වෙකුත් නැහැ. ලංකාවේ 100%ක් පත්‍ර මේ සල්ලි දීලම තමයි ගන්නේ. සල්ලි දීලම ගන්නේ. ඉතින් ඔය මේකේ ස්ථිර ආදායම වෙනවනම් වෙන්නේ රජයේ ආයතන කාර්යාල ඒ වගේ තැන්වලට ස්ථිර වශයෙන් ගන්න පත්‍ර ටික විතරයි. ඉතින් ඒක නිසා එහෙම පවත්වාගෙන යන්න ලංකාවේ ඉතාම අමාරු තත්ත්වයක්. ලංකාව කියන්නේ පොඩි රටක්. පොඩි මාකට් එකක් තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි පත්‍ර කියවන්නේ. අනිත් එක අපේ පත්‍ර කියවන ප්‍රමාණය දැන් මම හිතන හැටියට 60 දශකයේ තිබුණු ප්‍රමාණය බලනකොට අද ඒක අඩු වෙලා මිසක් වැඩි වෙලා වැඩි වෙච්ච වගේ මට පේන්නේ නැහැ. මොකද මම රිවිර පත්‍රයේ ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා මම ලොකු රිසර්ච් එකක් මම තනියම කරා. මම ඒ ගැන කරුණු හොයලා බැලුවා පත්‍රවල මේ නිසු කියවන්නේ මොන වගේ දේවල්ද, කොයි වගේ පළාත්වලද පත්‍ර යන්නේ, පත්‍ර ඒ වගේ. දැන් සාමාන්‍ය ලංකාවේ පත්‍ර කියවන්නේ වාමාංශික අය තමයි වැඩිපුර පත්‍ර කියවන්නේ. දක්ෂිණාංශික අය පත්‍ර කියවනව හරි අඩුයි. ඉංග්‍රීසි පත්‍ර විකිණන්නේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් දැන් අපි මේ පත්‍ර විකුණන එක වමේ මිනිස්සුන්ටම තමයි විකුණන්න ඕනේ. ඒ අයට රුචිකත්වයේ තියෙන දේවල් අපි හොයලා බලන්න ඕනේ. දැන් සාමාන්‍ය පත්‍රයක් ගත්තොත් සාමාන්‍ය පත්‍රයක එක පාඨකයෙකුට කැමති වෙන විදිහ ලිපි දෙකක්වත් තියෙන්න ඕනේ කියලා තමයි සාමාන්‍ය සංඛ්‍යා ලේඛන කියන්නේ. එහෙම නොතිබුණොත් එයා ඊගාව සැරේ පත්‍රය අතාරිනවා කියලා. ඉතින් පත්‍ර ඒ හැම එක්කෙනෙකුටම කැමති විදිහ. ඉතින් ඒ විදිහට එන විදිහට පත්‍ර අපි සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ 100%ක් කැමති වෙන විදිහ ආටිකල් එකක් දෙකක් කොහොමත් තියෙන්න ඕනේ. අද සාමාන්‍ය අපේ පත්‍ර බලනකොට තවත් මට පේන එකක් තමයි මිනිස්සු එඩියුකේට් කරන විදිහේ පත්‍ර කලාවක් තියෙනවද කියන එක. වැඩිපුරම දැන් සාමාන්‍ය පත්‍රවල අලවියට බලපාන දෙකක් තමයි සෙක්ස් සහ ක්‍රයිම්. දැන් සෙක්ස් සහ ක්‍රයිම් හරියට පත්‍රවල පළ කරනවා. දැන් මට මතකයි එක වෙලාවකදී ඔය ඇමරිකන් ජර්නලිස් කෙනෙක් ඇවිල්ලා තිබුණ වර්ක්ෂොප් එකකට මමත් ගියා. ඒතකොට මම නිවුස් එඩිටර් මම ඉන්ටර්නෙට්ට එයා කියපු එකක් තමයි ලේඅවුට් එක ගැන කතා කරා. ලංකාවේ පත්‍ර ගැන එයා පුදුම වෙනවා කියලා කිව්වා පේජ් 1 ලේඅවුට් ගැන. ඒ කියන්නේ ඒ පාඨකයාගේ ඇහැට ඒ තරම් වද දෙන විදිහේ සැකස්මක් තමයි පත්‍රයේ තියෙන්නේ කියලා. ඒ අය දැන් ඒක මටත් තේරෙනවා. මොකද දැන් අද එදා රණසිංහ මහත්තයර තිබුණු ලොකුම අදහසක් තමයි පත්‍රයේ මුල පිටුවෙන් ඉවර කරන්න ඕනේ. තව පටුවකට කන්ටිනියු කරන එකට එයා වැඩි කැමැත්තක් නැහැ. එහෙම බැරිම එකක් තියෙනවා නම් කන්ටිනියු කරත් නැත්නම් අනිත්ව සේරම කොට කරලා ඒ අවශ්‍ය පාඩකයට අවශ්‍ය වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි. ඒ ටික විතරක් තිබුණාම ඇති. ඉතින් ඒ ටික මුල පිටුවෙන් ඉවර කරන්න කියලා. නමුත් අද සමහර බොහොම පත්‍ර මං හිතන්නේ එකක් දෙකක් මුලින් පටන් ගත්තා ඕක. හෙඩ්ලයින් එක විතරයි තියෙන්නේ. කතාව යන්නේ ඇතුල් පිටුවේ. දැන් ඒක හැම පත්‍රයක්ම ඒකම කොපි කරනවා. දැන් මේ පත්‍ර කලාවේ මේ එක පත්‍රයක් කොපි කරන එක මං හිතන්නේ එච්චර හොඳ කලාවක් නෙවෙයි. අලුතෙන් දෙයක් අලුතෙන් හිතලා අලුත් විදිහකට අලුත් දෙයක් කරන එක තමයි කරන්න ඕනේ. නමුත් අපේ එහෙම වෙන පාටක් පේන්නේ නැහැ. ඉතින් මේක අරකින් පත්‍රේ යනවා කියලා මොකක් හරි වෙන හේතුවක් නිසා හරි ඒ පත්‍රේ ජනප්‍රිය වෙනවා නම් හිතන්නේ මේක නිසා තමයි මේක වෙන්නේ. මේක ඉතින් දානවා එහෙම. ඉතින් අපි පාට දානවා, හෙඩ්ලයින් දානවා, මේවා දානවා. ඉතින් මේක එයා කිව්වා මේක හැන්නට ඇහැට වද දෙන එකක්. මේක මේ පැටලෙවිලි අනිත් එක හොයාගන්න බෑ. කොහොම මේ හෙඩ්ලයින් එකයි මේවා සේරම පැටලෙනවා. අනිත් එක තමයි
මේ නිවුස් එකක් කියවනකොට ඒ පාඨකින්ට ඇතිවෙන ප්‍රශ්න. සමහර පාඨකින්ට මේ ප්‍රවෘත්ති හරියට ලියලා නැහැ. මේක කොහෙද වෙලා තියෙන්නේ, කීයටද වෙලා තියෙන්නේ, ඇයි වෙලා තියෙන්නේ වගේ පාඨකින්ට ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒක කියවලා ඒක තවත් ලොකු අවුලක්. ඉතින් ඔය වගේ දේවල් රණසිංහ මහත්තයා හරි උනන්දුයි. රණසිංහ මහත්තයාට පේජ් ප්‍රූෆ් එක ආපු ගමන් සමහර වැරදි පේනවා, සමහර දේවල්. ඉතින් මේවා ගියාම ඊට පස්සේ පහුදා උදේට උත්තර දෙන්නත් ඕනේ නිවුස් එකට. එහෙම ඉතින් දැන් එහෙම පත්වයක් පේන්නේ නැහැ මට පේන හැටියට. බොහෝ වෙලාවට ඔය සාමාන්‍ය විදිහට මේවා කරගෙන යනවා. ඉතින් ඒකෙන් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් හානියක් පත්තරවලට වෙලා තියෙනවා. ඉතින් පත්තර ඉතින් පරිහානියට යන එකට වග කියන්නත් ඕනේ ඒ අයිතිකරුවන් සහ ඒ ඉන්න ප්‍රධානීන්. පත්තර අයිතිකරු වෘත්තික පැත්තකින් මෙයා වෙන්න පිළිගන්න ඕනේ. අනිත් අය කතරුලා සහ අනිත් මණ්ඩල සමාජිකින් ඒගොල්ලෝ වග කියන්න ඕනේ. මොකද පාඨකින්ගේ විශ්වාසය දිනා ගන්න බැරි වීමනේ හේතුව වෙලා තියෙන්නේ. ඉතින් දැන් දැන් අලුතෙන් මං හිතන හැටියට පත්තරවලට එළියට ගිහිල්ලා වෙනත් දේවල් හොයලා ලියන තත්ත්වකුත් නෑ වගේ. නිකන් ටෙලිෆෝන් එකෙන් අර මෙහෙන් අරගෙන ටීවී එකේ ගිහින් විස්තර අරගෙන ඔයම නිවුස් ගේන. ඉතින් එහෙම පත්තර කලාවක් හරි අමාරුයි පවත්වාගෙන යන්න. ඉතින් මේ විදිහට ගියොත් මං හිතන්නේ වැඩි දවසක් යන්නේ නෑ. පත්තර කලාව තුරන්නේ නෑ වැඩි කාලයක් යන්නේ නැහැ කියලා තමයි හිතාගන්න වෙන්නේ. මොකද පවතින්න පුළුවන් ඒවා එක පවති අනිත් පුඩියට පුඩියට දිනන දැනටම වැහිලා තිනවා වගේ වැහෙන්න පුළුවන්. ඉතින් දැන් ඒක හොඳටම තේරෙනවානේ. ඉතින් සමහර පත්‍ර ආයතන ඒ සතිපතා ගහනවා, මාසපතා ගහනවා වගේ වුණාම ඒ தත්ත්වය හොඳටම පේනවා. දැන් මම කැමති අපේ සාකච්ඡාව ආරම්භ කරද්දී මම සඳහන් කරපු කරුණක් පිළිබඳව නැවත සිහිපත් කරන්න. ලංකාව අතහැරයා. මන් දන්නව පුද්ගලිකව ඔබ ලංකාව අතහැර යන්න කැමැත්තකින් හිටපු කෙනෙක් නෙවෙයි. ලංකාව අතහැර විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණ කෙනෙකුත් නෙවෙයි. ඒත් ඔබට ලංකාව අතහැර යන්න සිද්ධ වෙනවා. මං කැමති ඔබෙන් දැනගන්න ඇයි ඔබ ලංකාව අත්හැරලා ගියේ. සමන්, ඒ ප්‍රශ්නයට මම දැන් උත්තර දීලා තියෙනවා හරියට වාර ගණනක්. ඉතින් දැන් මේක මගේ උවමනාවකට රට ඇරලා ගියේ නැහැ. මං ඒ රට ඇරලා යන යුගයේ ලංකාවේ තිබුණේ පත්තරවලට ඉතාම අසුබ කාලයක්. ලසන්ත වික්‍රමතුංගව මැරුවා. ලසන්ත වික්‍රමතුංග මරලා තවත් 20කින් තමයි මට ගැහුවේ. ඉතින් මගේ බිරිඳ හිටපු නිසා මගේ ජීවිතේ බේරුණා. ඉතින් මටත් අදත් හිතා ගන්න බෑ මේ මොන හේතුවක්ද මට මෙහෙම ගැහුවේ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්. ඉතින් මේක හැමෝටම ප්‍රශ්නයක්. නමුත් මට තේරුම් ගන්න පුළුවන් කරුණු දෙකක්, මං අවිශ්වාස කරන කරුණු දෙකකුත් තිබුණා මේ අතර. ඒ එක සිද්ධියකදී නිවුස් එකක් ගලවලා හමුදා යුද්ධේ සම්බන්ධ නිවුස් එක, ඒක හේතුවක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් දැන් ඒවා හොඳටම පැහැදිලි. දැන් අර නිසන්ත සිල්වා මහත්මිය වගේ අය දැන් අර උසාවියක සාක්ෂියක් දීලා තියෙන එක මේ දවස්වල ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒවා එහෙම කියවනකොට හොඳටම පැහැදිලි මොකද්ද හේතුව කියලා. ඉතින් මම කල්පනා කරන්නේ එදා තිබුණා ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ කීත් නොයට ඒ වෙනකොට ගහලා තිබුණා. ඊට පස්සේ මගින් පස්සේ තව පෝජ්ජල ජයන්තල වගේ අයට ගහලා තිබුණා. ඉතින් මේක බලනකොට ඒ යුගයේ තිබුණේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මට ගැහුවේ ඇයි කියලා. දැන් මම මෙහෙම කල්පනා කරන අතර මේ ළඟදි මට කතා කරපු කෙනෙක් කිව්වා තව කතාවක්. ඒ කියන්නේ මේක මට ගහන්න ඇත්තේ ඒ කියන්නේ ලසන්තට ගැහුවයින් පස්සේ ලසන්ත ඒගොල්ලන්ට ලොකු තර්ජනයක් වුණා සන්ඩේ ලීඩ පත්තරේ. දැන් සන්ඩේ ලීඩ පත්තරෙන් පස්සේ සමහරලාවට ඉස්සරහට තර්ජනයක් එන්න පුළුවන් කියලා, තර්ජනයක් එන පත්තරයක් වෙන්න පුළුවන් රිවිර කියලා. ඒකෙ උපාලි තෙන්නකෝන් සමහර වෙලාවට ඒ අයට හිතවත් පැත්තට
එයිද කියලා විශ්වාසයක් නෑ. කොහොමද කියලා මොකද කොහොමත් දේශපාලකයෝ මං ගැන එච්චර ලොකු විශ්වාසයක් කවදක් තිබුණා කියලා මම හිතන්නේ නෑ. මමත් ආශ්‍රය කළේ දේශපාලකයන් බොහොම සීමා සහිතව කීප දෙනෙක්. ඉතින් ඒ අයට මං හිතන්නේ මං ගැන සැකයක් ඇති වෙන්නේ නැති. ඊට පස්සේ ඒගොල්ලන්ට වෙන කෙනෙක්ව මේකට දාගන්න ඕන කියලා හිතලා සමහර ලවට ගැහුව වෙන්න ඕන කියලා එයා කිව්වා. මම ඉතින් ඒක එච්චරම විශ්වාස කරන්නේ නැහැ. මොකද එහෙම ඒ තරම් දුරදිග යනවද කල්පනා කරනවද කියලා අපේ දේශපාලකයන්. නමුත් හැබැයි අපේ දේශපාලකයන් කරන දේවල් එච්චර පැහැදිලි නැහැ. ඉතින් කොහොම හරි මට ගැහුවයින් පස්සේ මටත් ලොකු බියකුත් තිබුණා. ඊට පස්සේ ආයෙ පාරක් ටෙලිෆෝන් කෝල් එකක් දීලා ටාර්ජිනේට් කරලා හිටියොත් මරනවා කියලා යටින් යන්නේ කියලා. ඊට පස්සේ මට එකම තිබුණු විසඳුම තමයි රටින් යන්නේ ඒක. දැන් අද නම් මම ඒක ආශිර්වාදයක් හැටියට සලකනවා. මොකද මට හොඳයි, ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ඇවිල්ලා අවුරුදු 13ක් වෙනවා. ඉතින් අද තව වෙනකම් මේ සිද්ධිය ගැන හොයපු කෙනෙක් නැහනේ. කතා කරන මිනිස්සු ඉන්නවා. ඒක ගැන දේශපාලන වශයෙන් කතා කරපු යුග තිබුණා. දැන් යහපාලන ආණ්ඩුව කාලේ මේක ගැන හොයනවා කියලා කිව්වට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඒක කරන්න උඩ දුන්නේ නිලධාරීන්ට. ඒ නිලධාරීන්ට ඉඩ දුන්නේ නැති නිසාම ඒ නිලධාරීන් අද වෙනකොට රටෙනුත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මට හිතන නිසන්ත සිල්වා වගේ මහත්මින් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ ටීම් එකේයි මම ගොඩක් අයගේ නම් කියන්න යන්නේ. මොකද දැන් සේවයේ ඉන්න නිසා මේ නිලධාරීන් බොහොම අවංකව වැඩේ කරා. නමුත් ඒකට ඒක කරගන්න හම්බුනේ නැහැ. දැන් මගේ නෙවෙයි ලසන්තගේත් පෝද්දලගේත් කීර්ණයගේ මේ එකක්වත් ගැන හොයලා නැහැනේ. දැන් ඕක ගැන හොඳම කතාව කිය අනුරු කුමාර දිසානායක මහත්තය, ජනතා මුක්ති පෙරමුණේ නායකය. එයා කිව්ව මේ ළඟදි කියලා තිබුණා හොයලා නැති සියලුම සිද්ධිවලට ආණ්ඩුව සම්බන්ධයි කියලා. ඒක තමයි කාරණය. දැන් අද දැන් මට ගහපු වෙලාවේ මාව බලන්නත් ආවා මං හොස්පිටල් එකේ ඉද්දී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඉතින් ඒ ඇවිල්ලා කතා බහ කරලා ගියා. නමුත් මේගොල්ලෝ කිසි කෙනෙක් හොයන එකක් නැහැනේ. දැන් මේ ඇයිට වෙච්චාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මොකක් හරි පාඩුවක් අලාභයක් හරි මේ වුණා නම් ඒගොල්ලෝ ඒකට අවශ්‍ය පහසුකම් සලසගෙන වන්දි අරගෙන ඒ වැඩ කරගන්නවා. නමුත් මේ එක්කෙනෙකුටවත් අද වෙනකම්ම ඒ වන්දියක් ගෙව්වෙත් නැහැ. ඒ මිනිස්සු ගැන බැලුවෙත් නැහැ. ඒ ගැන පරීක්ෂණයක් කළෙත් නැහැ. දැන් අද වෙනකොට මට රිවිරෙන් ලැබුණු දෙයක්වත් නැහැ. අනිත් වෙන කිසිම දෙයක්වත් නැහැ. මම සාමාන්‍ය කල්පනා කරගෙන හිටියේ විස්රාම ගිහිල්ලා ඒක ප්ලෑන් කරගෙන හිටියේ. නමුත් ඒවා උඩු ඇටිකුරු වුණානේ. ඒවා කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොට මේ දේශපාලනියෝ තව මොනවා කරයිද කියලා විශ්වාසයක් නැහැ. මොකද මගේ පරීක්ෂණ කරපු සමහර අපිට හිතවත් නිලධාරීන් කිව්වා ඒගොල්ලන්ට එක තැනකින් එහාට යන්න බෑ කියලා. ඒක හොඳටම පැහැදිලි දැන් නිසන්ත සිල්ව මහත්මයාගේ කතා දිහා බලනකොට. මෙයා කොහේ යන්නේවද මොනවා වෙන්නේවද කියලා විශ්වාස නැහැ. දැන් මම හොස්පිටල් එකේ ඉඳලා ගෙදර එන්න ලෑස්ති වෙනකොට මගේ මිත්‍රයේ අයිලන්ඩ් පත්තරේ හිටපු ගෝඨාභය රාජපක්ෂට කතා කරලා කිව්වා මෙහෙම උපාලි ටිකට් කපාගෙන ඉන්නවා එයාට ආරක්ෂාව දෙන්න කියලා. එයා කිව්වේ නෑ නෑ මොන ආරක්ෂාවක්ද, එයාට කිසි ආරක්ෂාවක් ඕනේ නෑ, එයාට ගෙදර ගිහිල්ලා ඉන්න කියන්නේ කියලා. ඉතින් එහෙම කරපු මිනිහෙකුට ඒ ගැන දන්න මිනිහෙකුට මේක ලොකු ප්‍රශ්නෙකුත් නෙවෙයිනේ. ඉතින් නමුත් අපි මුණ දුන්නු මිනිහා තමයි ඒකේ අමාරුව ප්‍රශ්නේ දන්නේ. මම මට ඒ ටිකට් කපලා ඇවිල්ලා දවස් කීපකින් මට යන්න ඕන ගම්පහ උසාවියට මගේ කාර් එක රිලීස් කරගන්න. උසාවියේ මෝෂන් එකක් දාලා මොකද ඒක උසාවියේ නඩු භාණ්ඩයක් හැටියට තිබුණ නිසා ඒ ගිය වෙලාවේ මට දකින මනුස්සයා මට ගහන්න එනවා වගේ මට පේන්නේ. දේත අමාරු තත්ත්වයක්. ඉතින් දැන් මේ තත්ත්වය ඇතුලේ මට එකම තිබුණු විසඳුම තමයි රටින් යන එක. ඉතින් මම ඉතින් රට දාලා ගියා කැමැත්තෙන් නෙවෙයි. නමුත් ඉතින් වෙන ගත යුතු පියවරක් නැති නිසා ඉතින් ඒ ගිය එක මම ඉතින් දැන් නම් ප්‍රශ්නයක් නැහැ.
නමුත් මුලින් ඉතින් ලොකු ප්‍රශ්න තිබුණා. ආව දවස්වල හරි ප්‍රශ්න. මගේ බිරිඳ එහෙම එයාගේ රස්සාව නැති වුණා. එයාට එහෙම ඉතින් හරි වේදනාවක් තිබුණා. මේ අලුත් පරිසරයක්, අලුත් දෙයක්, මේගොල්ලෝ හැඩ ගැහිලා තිබුණු හැටි බලනකොට ලොකු ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ සේරටම අපි මුණ දෙගෙන දැන් අවුරුදු 13ක් 14ක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි ගැන තවම ඒක ගැන හොයන බලන කෙනෙක් නැහැ. ඒ ගැන අද වෙනකනුත් මෙයා කරන්නේ නැහැ. ඉතින් වර්තමාන ජනාධිපතිවරයා වුණත් මොනවා කරයිද කියලා මේව ගැන හොයන්නට වඩා ඒගොල්ලන්ට වැඩ තියෙනවා. ඉතින් ඒව කරනවා මිසක් මේ ගැන හොයන්නේ බලන්නේ නැහැ. ඉතින් කිසි දෙයක් ඉතින් කවදාවත් එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ත්වකුත් නැහැ. මගේ විශ්වාසය නම් ඒකයි. ඉතින් අපි ඔය එහෙම කරන්න තිබුණු විසඳුමක් සහ ඒක වෙනත් විසඳුමක් තිබුණා කියලා මට ඒ විදිහ තේරුණේ නැහැ. මොකද ඒ තර්ජනයත් එක්ක එහෙම ඉතින් ලංකාවෙන් පිට වෙන එක තමයි තිබුණු එකම විසඳුම. ඉතින් මම මගේ රස්සාවද මගේ තිබුණු සියලු දේ දාලා ආවා. ඒක මම හිතන්නේ මට මාස 6ක් විතර යනකම් ඔයට ගෙව්වා ආයතනයෙන්. ඊට පස්සේ ඒව ගෙව්වෙත් නැහැ. ඉතින් ඊටම අමාරු තත්ත්වයක් තමයි එතනදී උදා වුණේ. ඉතින් ඒක මම හිතන්නේ බොහෝ අයට මට වගේම තවත් අයට දැන් මම බලනකොට පොද්ර ජයන්ති එහෙම මට වඩා ෆිසිකලි අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද එයාට තුවාල වෙන කකුල් කැඩුවා රෝම පොද්දල ජයන්ති මහත්මයාම සමහර මාත්‍රේ කතා කරන වෙලාවලදී තියෙනවා ඒ කකුල් කඩපුයවට දාලා තියෙන අර හඩපඩි මෙහි සීත රටවල් නිසා ඒවා හරි අමාරු තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් එහෙම මිනිස්සු වේදනාවෙන් ඉන්නේ. ඉතින් නමුත් දැන් අද වෙනකන් ඒ මිනිස්සු කිසි මිනිහෙකුට වන්දියක්වත් ප්‍රශ්නයක් දැන් මම දන්නේ ලසන්තල එහෙම ළමයින්ට තාත්තා කෙනෙක් නැති වුණා, බිරිඳට ස්වාමි පුරුෂයෙක් නැති වුණා, මේ වගේ ලොකු ප්‍රශ්න දැන් මේව වන්දි කීයක්ද කියලා තීරණය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් ඉතින් ඔය කිසි කෙනෙකුට කිසි දෙයක් නැහැ. ඉතින් අමාර්ථත්වයේ තියන්නේ. ඉතින් මෙහෙම තත්ත්වයකදී ඉතින් මොන තීරණ ගන්නවද මොනවද කියලා අපි වගේ කෙනෙකුට ලොකු ප්‍රශ්න. මොකද අපි විශාල ලෙස හම්බ කරගෙන සල්ලි දින ඕන තැනකට යන්න පුළුවන්, හෝටලයක හරි ඉන්න පුළුවන්, එහෙම කියන තත්ත්වයක් අපිට නැහැ. අපි සාමාන්‍ය විදිහට එදිනෙදා ජීවත් වෙලා හිටපු මිනිස්සුනේ. අපි ඉතින් පොඩි පොඩි ප්ලෑන් කරගෙන හිටපු දේවල් ඒවා සේරම නැතර නැති වෙනවා. ඉතින් ඒ වගේ වුණාම එකපාරට මිනිහෙක් උඩු යටුකුරු වුණාම මොනවද කරගන්නේ කියලා තේරුමක් නැහැ, කරගන්න දෙයක් නැහැ. ඉතින් හරි අසරණ වෙනවා. නමුත් ඉතින් මේවා අපේ දේශපාලඥයෝ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තවත් ජීවිතයක් විතරයි මෙයයි කියලා හිතන්නේ. ඉතින් මේ තත්ත්වය තමයි උදා වුණේ. මම මෙහෙම අහන්නම්. ආයෙම ලංකාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙමත් නැත්නම් ආයේ කිසිම දිනක ලංකාවට එන්නේ නැහැ කියලා ඔබ තීරණයක් කරන් තියෙනවද? ඔව් සමන්. ආයේ ලංකාවට එනවද කියන ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. නමුත් මට ආපු දවසේ ඉඳලම අද යනවා, හෙට යනවා, අනිද්දා යනවා වගේ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් එහෙම යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ දිගටම තිබුණේ ඒ ආණ්ඩුව. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ආවන වෙලාවෙ නම් මම මගේ පියාගේ මරණ ගෙදරට සහ දානි ගෙදරට වගේ දේ පාරක්ම ගියා. ඉතින් යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. මුලින් එහෙම අදහසක් තිබුණා. නමුත් දැන් නම් එහෙම යන්න ඕන කියන අදහසක් මට ඇති වෙලා නැහැ. ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මට දැන් මගේ පුතා ඇවිල්ලා රස්සාවක් කරනවා. එයා ඉගෙන ග්‍රැජුවේට් වුණා ඒරෝස්පේස් ඉංජිනේර් කෙනෙක් හැටියට. එයා දැන් ඩිසයිනින් ඉංජිනේර් ඒරෝස්පේස් කම්පැනි එක වැඩ කරනවා. එයාගේ වල දොරවල් අරන් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවැ මමත් පදිංචි වෙලා ඉතින් ඉන්න මේ තත්ත්වයක් තියෙනවා. මම කොහොමද විශ්‍රාමිකයි. මට විශ්‍රාම වැඩ දෙකුත් ලැබෙනවා.
ඉතින් ඒවත් එක්ක බලනකොට මට ඉතින් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නවා මිසක් දැන් මගේ වයිෆ් තවමත් වැඩ කරනවා. ඉතින් මට එහෙම යන්න ඕන කියලා හැඟීමක් නැහැ. නමුත් යන්න ඕන කියලා ගිහිල්ලා මොකද්ද කරන්න කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ කියන්නේ මාධ්‍ය ආයතනයක් නැහැ, මාධ්‍යයක් නැහැ, අලුතෙන් පත්‍ර ගහන මිනිසෙක් නැහැ, අපිට පත්‍රයකට කතා කරයිද කියලා හිතන්න බෑ. මේ වගේ ප්‍රශ්න නිසා ඉතින් ගිහිල්ලා කරන්න දෙයක්වත් නැත්තම් ඉතින් මෙහි ඉඳගෙන මට පොතක් පතක් කියාගෙන බලාගෙන තියෙන වැඩක් කරගෙන ඉන්න එක ඊට වඩා හොඳයි කියලා තමයි හිතෙන්නේ. හැබැයි එකක් තියෙනවා. මම අද මට පත්‍රයක් තිබුණොත් මම දන්නවා මොකද්ද එදා රිවිර කරපු විදිහට නෙවෙයි අද කරන්නේ. වර්තමානයේට ගැලපෙන විදිහට අද සියලු විශේෂාංග සියලු දේවල් සියලු ටෙක්නික් වෙනස් වෙන්න ඕනේ අදට. එහෙම කර්ම එහෙම දෙයක් මම අද දැන් ඉගෙනගෙන තියෙනවා. දැන් ඇමරිකාවේ ආවයින් පස්සේ ඇමරිකාවේ පත්‍ර වලින් මම මේ ඉගෙන ගත්ත දේවල් වලින් මේ පොත්පත් කියවලා ගත්ත දැනුමෙන් තියෙන ලොකු වෙනසක් කරන්න ඕනේ මොකද්ද කියලා. නමුත් ඉතින් ඒක ඇප්ලයි කරන්න පත්‍රයක් නැහැනේ, තැනක් නැහැනේ, මාධ්‍ය ආයතනයක් නැහැනේ. ඉතින් එහෙම නිසා ඒක ඉතින් මගේ හිතේ තියෙනවා එච්චරයි. ඉතින් මට ලංකාවට ගිහිල්ලා කරන්න සහ ලොකු මොනවා හරි කවුරු හරි කතා කරනවා නම් මාධ්‍ය මේ වැහැකට පැත්තකින් උදව් කරන්නත් පුළුවන්, පැත්තකින් මෙහි ඉඳලා උදව් කරන්නත් පුළුවන්. නමුත් ඉතින් එහෙම තත්ත්වයක් මට ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් විශ්‍රාම සුවයෙන් තවදුරටත් ඇමරිකාවේ ඉන්න තමයි කල්පනාව සමත්. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තට. මේ වැඩසටහන මේක ගැන වචනයක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක මම කවදත් බලනවා. ඔබේ නම දැක්කහම කොහොමද මේ ප්‍රෝග්‍රෑම් මම බලනවා. ඒක බොහොම විශිෂ්ට අර මම කියන විදිහ අලුත් අදහස්, අලුත් දේවල්, අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අන්න ඒක මම බොහොම කැමති ගරු කරන දෙයක්. ඉතින් එහෙම චැනල් එකක් කරන එක ගැන මම සමන් ඔබලාට ස්තුති කරනවා. මගේ ආයුබෝවන් කියලා සමුගන්නවා. ඒ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී උපාලි තෙන්නකෝන්.